සාමාන්‍ය වලට හොස්පිටැලිටි මැනේජ්මන්ට් කෝස් එකක් කරලා ඔයාලට ඒ වගේ වීසා එකක් ගන්න අමාරුයි. මොකද චෙස් කියන කැටගරි එක අයිති වෙන්නේ නැහැ. හොස්පිටැලිටි මැනේජ්මන්ට් කියන ඩිග්‍රියට ඩිප්ලෝමා එකට කවදාකවත් අයිති වෙන්නේ නැහැ. මේ පිටිපස්සෙන් ඉන්න බණියව මට ඒවලා තිබ්බේ මගේ වීඩියෝ බලන ෆෑන් කෙනෙක් තමයි ඒවලා තිබ්බේ. එයාට පේට තමයි මම මේ තිබ්බේ. දෙන්න මේක වගේ. ඔයා කොමර්ෂල් කිචන් වගේ ඩිග්‍රියක් ඩිප්ලෝමාවක් ගත්තොත් ඔයාට පහසුවෙන්ම යන්න පුළුවන් ඕස්ට්‍රේලියා කැනඩා වගේ රටකට. ඕගොල්ලෝ මේ අදත් එකතු වෙලා ඉන්න චෙප්ස්ටයිල් YouTube channel එකට සුබ දවසක් කියලා පිළිගන්නවා ඕගොල්ලෝ සියලු දෙනාම. අද මම ඔයගොල්ලොත් එක්ක ඉතාමත් වැදගත් වෙන කාරණාවක් තමයි කතා කරන්න යන්නේ. ඒ තමයි හෝටල් මැනේජ්මන්ට් සහ හොස්පිටැලිටි මැනේජ්මන්ට් කියන්නේ මොකක්ද කියලා කතා කරන්න යනවා මේ වීඩියෝ එක හරහා. මේ වීඩියෝ කරන්න හේතුව තමයි මගේ comment section එකේ අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ දෙකේ වෙනස ගැන පොඩ්ඩක් අහලා තිබ්බා. පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න කියලා තිබ්බා. ඒ නිසා තමයි මේ වීඩියෝ කරන් ආවේ. මේ පිටිපස්සෙන් ඉන්න බණියව මට ඒවලා තිබ්බේ මගේ වීඩියෝ බලන ෆෑන් කෙනෙක් තමයි ඒවලා තිබ්බේ. මම දන්නේ මාව එයා ජෝක් එකට ගත්තද නැත්තම් වීඩියෝ ටෙවද කියලා මම දන්නේ නැහැ. එයාට පේට තමයි මම මේ තිබ්බේ. දෙන්න මේක වගේ. මෙයා වීඩියෝ එක විරණකම් මෙතනින් දී අද දවසට. මේ වගේ වීඩියෝ මම ගොඩක් කරලා තියෙනවා ජෙප්ස්ටල් YouTube channel එක හරහා. ඔයා channel එකට අලුත් නරක පාට බටන් එක ක්ලික් කරලා දැම subscribe කරන්න. ඔයාගේ යාළුවොත් අනිවාර්යයෙන් මේ වගේ වීඩියෝ බලන්න කැමති ඇති. එයාට බලන්න share කරන්න. අමතක නොකර මේ වීඩියෝ ලයික් එකක් දාන්න. මේ වීඩියෝට මම ඕගොල්ලන්ගේ like 100ක් බලාපොරොත්තු වෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් සම්පූර්ණ watch කරලා like එකක් දාලා මෙයන්ද. මම හැමදාම කියනවා වගේ චෙෆ් කෙනෙක් කියන කෑම හදනක විතරක් මේ වට ගොඩාක් දේවල් තියෙනවා මේ සෙට් එක තුල ඉගෙන ගන්න. ඒ දේවල් තමයි මම දන්න සිංහලෙන් ඕගොල්ලන්ට අරන් එන්නේ. වීඩියෝ පටන් ගන්න කලින් මම කියන්න ඕන කාරණා තමයි මොකද්ද මේ හොස්පිටැලිටි කියන්නේ කියලා ඉස්සලාම කතා කරමු. හොස්පිටැලිටි කියන්නේ ආගන්තුක සත්කාරය. ලංකාව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ලෝකෙටම ආගන්තුක සත්කාරය නිසා. මොකද ලංකාව පිළිගන්නේ ලෝකයේ හොඳම ආගන්තුක සත්කාරය තියෙන රට හැටිය තමයි ලෝකෙම ලංකාව පිළිගන්නේ. වීඩියෝ පටන් ගන්න කලින් මතක් කරන්න ඕන සමහර විට මේ ප්‍රශ්නේ මගෙන් අහන්න ඇත්තේ ඔය යුරෝප රටකට එහෙම නැත්නම් කැනඩා ඕස්ට්‍රේලියා වගේ රටකට යන්න හිතන් ඉන්නවා නම් ඒවට යන්න වීසා අවශ්‍යයි. ට්‍රේනින් වීසා, ස්ටුඩන්ට් වීසා, පර්මනන්ට් වීසා, එයාගේ වීසා අවශ්‍යයි. වීසා දෙන එක කැටගරියක් තමයි චෙෆ්. චෙෆ්ලට ගොඩක් වීසා තියෙනවා. ඒ රටවල චෙෆ්ලට ගොඩක් ස්පොන්සර් කරනවා. චෙෆ්ලා හැටියට බඳව ගන්න. සාමාන්‍ය වලට හොස්පිටැලිටි මැනේජ්මන්ට් කෝස් එකක් කරලා ඔයාලට ඒ වගේ වීසා එකක් ගන්න අමාරුයි. මොකද චෙෆ් කියන කැටගරි එක අයිති වෙන්නේ නැහැ. හොස්පිටැලිටි මැනේජ්මන්ට් කියන ඩිග්‍රියට ඩිප්ලෝමා එකට කවදාකවත් අයිති වෙන්නේ නැහැ. සමහර වෙලාවට සමහර හොටෙල් ස්කූල් වල සමහර වෙලාවට සමහර කෝසස් තියෙනවා. හොස්පිටැලිටි මැනේජ්මන්ට් වලට චෙෆ් කියන කෝසස් එකක් කම්බයින් කරලා කෝසස් හදනවා. ඔයාලට ඒ වගේ දෙයක් වැඩි ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඕස්ට්‍රේලියා කැනඩා වගේ PR එක වීසා වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අපි ඉස්සෙල්ලාම කතා කරමු හොස්පිටැලිටි මැනේජ්මන්ට් කියන්නේ මොකක්ද කියලා. හොස්පිටැලිටි මැනේජ්මන්ට් වලට අයිති වෙනවා හොටෙල් අයිති වෙනවා බාර් අයිති වෙනවා මෙඩිකල් ක්ෂේත්‍රය අයිති වෙනවා ෆාමසි අයිති වෙනවා රෙස්ටුරන්ට් අයිති වෙනවා කෝල් සෙන්ටර්ස් අයිති වෙනවා ගිෆ්ට් ෂොප් වගේ දේවල් අයිති වෙනවා හොස්පිටැලිටි මැනේජ්මන්ට් වලට. මොකද ඒ දේවල් කරන්නේ මිනිස්සුන්ට සේවයක් විදිහට තමයි ඒ දේවල් කරන්නේ. මම ඒ කලින් කිව්ව දේවල් තමයි හොස්පිටැලිටි මැනේජ්මන්ට් වල අයිති වෙන්නේ. ඒක ලොකු පරාසයකට විදුණු දෙයක් තමයි හොස්පිටැලිටි මැනේජ්මන්ට් කියන්නේ. ඊට පස්සේ අපි හෝටල් මැනේජ්මන්ට් විදිහට ගත්තොත් හෝටල් මැනේජ්මන්ට් වලට අයිති වෙනවා ෆ්‍රන්ට් ඔෆිස් අයිති වෙනවා කිචන් අයිති වෙනවා F&B අයිති වෙනවා පස්සේ හවුස් කීපින් අයිති වෙනවා. ඒ වගේ ඩිපාර්ට්මන්ට් තමයි අයිති වෙන්නේ. ඒ ඩිපාර්ට්මන්ට් ඒ ඩිපාර්ට්මන්ට් වල සබ් කැටගරිස් තියෙනවා. වේටර් බාමන් ඒ වගේ සබ් කැටගරිස් තියෙනවා. හොටෙල් වලින් කරන්නේත් මිනිස්සුන්ට සේවයක් කරන එක. මම අර වීඩියෝ එක පටන් ගත්තෙම කිව්වා වගේ ඔයා PR එක වගේ ගන්න හිතන් ඉන්නවා නම් ඔයා අනිවාර්යෙන් කළ යුත්තේ හොටෙල් මැනේජ්මන්ට් කියන කෝස් එකක්. ෆ්‍රන්ට් ඔෆිස්, හවුස් කීපින්, කිචන්, F&B වගේ ඩිපාර්ට්මන්ට් අයිති වෙනවා. කොමර්ෂල් කිචන් වගේ ඩිග්‍රියක් ඩිප්ලෝමාවක් ගත්තොත් ඔයාට පහසුවෙන්ම යන්න පුළුවන් ඕස්ට්‍රේලියා කැනඩා වගේ රටකට PR එක වුණත් ගන්න පුළුවන් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොදුවේ මම ඔයාලට උදාහරණයක් දුන්නොත් සිවිල් ඉංජිනේර වගේ ඩිග්‍රිය ඩිප්ලෝමාවක් තියෙනවා නම් ආට ජොබ් එකක් තියෙන්නේ කවද හරි සිවිල් ඉංජිනේර පැත්තෙන් විතරයි තියෙන්නේ. නමුත් ඔයා හොටෙල් මැනේජ්මන්ට් නැත්නම් හොස්පිටල් මැනේජ්මන්ට් වගේ මොකක් හරි කෝස් එකක් කරුවොත් ඔයාලට ඕන තරම් ඔපචුනිටිස් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් පැත්තෙන් ඔයාලට යන්න පුළුවන්. ක්වික් රෙස්ටුරන්ට් වලට යන්න පුළුවන්. ක්වික් රෙස්ටුරන්ට් කියන්නේ ඔය පීසා හට්, KFC, McDonald's වගේ දේවල් වලට උනත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. කිචන් මැනේජ්මන්ට් පැත්තේ සම්බන්ධ වෙන්න පුළුවන්. කිචන් මැනේජ්මන්ට් කියන්නේ ඩොකියුමන්ට් හදන්න, ස්ටොක් ගන්න, ඒ වගේ දේවල් ඔයාලට කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට හවුස් කීපින් පැත්තෙන් යන්න පුළුවන්, ෆ්‍රන්ට් ඔෆිස් පැත්තෙන් යන්න පුළුවන්. ඔයාලට ගණන් කරන්න බැරි ඔපචුනිටිස් කන්දරාවක් තියෙනවා හොටෙල් මැනේජ්මන්ට් සහ හොස්පිටල් මැනේජ්මන්ට් දෙක තුල. බැලු බැලමට හොටෙල් මැනේජ්මන්ට් සහ හොස්පිටල් මැනේජ්මන්ට් කියන්නේ දෙකක් නමුල් කරන්නේ එකම කාර්යය තමයි. හොටෙල් එකක් තුල වෙන ක්‍රියාවලිය තමයි හොටෙල් මැනේජ්මන්ට් කියන්නේ. හොස්පිටල් මැනේජ්මන්ට් කියන්නේ ලොකු ඒරියා එකක්. මම හිතනවා මේ වීඩියෝ එක හරහා ඔය යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මේ වගේ වීඩියෝ මම ගොඩක් කරලා තියෙනවා චෙප්ස්ටල් YouTube channel එක හරහා. ඔයා channel එක අලුත් නරතු පාට බටන් එක ක්ලික් කරලා දැන් subscribe කරන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් හැම වෙලකම මම ගිහින් දැන්නම්. මම චෙෆ් මිලාන්. Thank you මේ gift එකට.